උත්තලම් බෝරුවෙක් වූයි මේ දවස්වල සහ පහුගිය දවස්වල කියපු කතා අපට ඇහුණා රනිල් වික්‍රමසිංහ වැඩ කරන්නේ ලිච්ඡවි රජදරුවන්ගේ සාකච්ඡා ක්‍රමය තුල උත්තලම් බෝරුව වැඩ කරන්නේ සංදේශ බාර දෙන්න විදියට අපි දැක්කා රනිල් වික්‍රමසිංහගේ ලිච්ඡවි රජදරුවන්ගේ සාකච්ඡා ක්‍රමය යන විදිය අපේ රටේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ මෙරටේ බුද්ධිමත් ශිෂ්‍යයෝ මෙරටේ පවතින ක්‍රමවේදයට විරුද්ධව මේ රනිල් වික්‍රමසිංහලාගේ රාජපක්ෂලාගේ තිබිච්ච හොරකම් ගැන කියලා එහෙම නැත්නම් මේ යන පාලන විදිය ගැන කියලා එහෙම නැත්නම් කුසගින්න දරා ගන්න බැරුව එහෙමත් නැත්නම් මෙරටේ අධ්‍යාපනයේ කඩාකප්පල් වෙලා විශ්වවිද්‍යාල වහලා තියෙන එකට විරුද්ධව පාර්ට බැස්සම සාකච්ඡා මාර්ගෙන් සාකච්ඡා කරන්න වෙනවා ත්‍රිවිධ හමුදාවම මොනවද සාකච්ඡා කරන්න අරන් ඉන්නේ අර කඳුළු ගෑස් සේවනව සාකච්ඡා කරන්න දැන් විශේෂඥ වෛද්‍යවරු කියනවා මේ කඳුළු ගෑස් පහර ලක් වුණාම අපේ අක්ෂි රෝග හැදෙනවා ඇස් අන්ධභාවයට පත් වෙනවා කියලා ඉතින් මේ සාකච්ඡාවට ඉස්සෙල්ලම යන්නේ කඳුළු ගෑස් ඊට පස්සේ කඳුළු ගෑස් වලින් පස්සේ මේ සාකච්ඡාව අසාර්ථකයි වගේ පේනවා නම් අර හයි ප්‍රෙෂර් එකකින් ගහන වතුර ගහලා බලනවා ඒකිනුත් සාකච්ඡාව නවත්තන්න පුළුවන් දෙ කියලා. ඊට පස්සේ අර බුද්ධිමත් දරුවෝ මේ සාකච්ඡාවට විරුද්ධව හූහඬක් එහෙම නගනකොට අන්න ඊට පස්සේ අර මෙයා සාකච්ඡා කරන්න එවා අපේ නියෝජිතයෝ බැටම් පොළු අරගෙන කුණු හර්ප කියාගෙන කාන්තාවන්ට පහර දීගෙන විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන්ට පහර දීලා ඒකට නායකත්වයේ දෙන අය අත්අඩංගුවට අරගෙන අර මහා බැංකුවේ හොරා අත්අඩංගුවට ගන්නවා වගේ සුදු ලුණු හොරා අත්අඩංගුවට ගන්නවා වගේ අර මාධ්‍ය ආයතනට ගිනි තියපු අය අත්අඩංගුවට ගන්නවා වගේ ඒ කියන්නේ මහා ත්‍ස්තවාදී වැඩක් කරපු මිනිසු ගන්නවා වගේ අරගෙන ඒ කට්ටිය සාකච්ඡාවට අරගෙන හිරගෙවල් වලට ඒ සාකච්ඡාව නිකම් එසේ මෙසේ සාකච්ඡාවක් නේ දින 9100 සාකච්ඡා ඒ සාකච්ඡාව තමයි රනිල් වික්‍රමසිංහගේ ලිච්ඡවි රජදරුවන්ගේ සාකච්ඡා ක්‍රියාමාර්ගය අපට මතකයිනේ රනිල් වික්‍රමසිංහ 2015 පෙරත් මේ මෙවර අගමැති කම ගන්නට පෙරත් ওই සාකච්ඡා මාර්ගයෙන් මේ විසගමික වනේ ප්‍රජාතන්ත්‍රවාදයෙන් මේ විසඳන කර රාජපක්ෂලාටත් උපදෙස් දුන්නනේ ගෝල්පේ සරගල කරවෝ ඒ අරගලයේ කරනකොට එයා පාර්ලිමේන්තුව ගන්නේ මේක සාකච්ඡා මාර්ගෙ විසඳුම් කියලා ඒ වගේම අර පුත්තලම්බූරුවා යනවා සංදේශයක් බාර දෙන්න. ඌ යන්නේ අර අරගල කරුවන්ගේ ගෝල් පේස් භූමියෙන්. ඌ යනකොට අරගල කරුවන්ට මරපහාරයක් එල්ල කරගෙන තමයි මේ සංදේශේ බාර දෙන්න යන්නේ. මේ වගේ පුත්තලම්බූරුවොත් එක තමයි මේ රට අද රනිල් වික්‍රමසිංහ රනිල් රාජපක්ෂ ඉස්සරහට ගෙනියන්නේ. 16 වතාවක් IMF එකට ගිහිල්ලා මේ රට විනාශ කරලා තව සැරයක් IMF එකට ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ අද මහා ලොකු ජයග්‍රහණයක් කරා වගේ පාර්ලිමේන්තුවේ කතා කරනවා. තාම මූලික සාකච්ඡා තාම මුල්‍ය අරමුදලේ විධායක සභාව අනුමත කරලත් නැහැ. දැන් මහා ලොකු දෙයක් කරා වගේ තමයි මෙයාගේ සාකච්ඡාව. මෙයාගේ රටට කියනවා මේ වගේ බලාපොරොත්තු දෙනවා. මෙහෙම බලාපොරොත්තු දීලා මේ රට කොහාටද මේ ගෙනියන්නේ? රාජ්‍ය ආයතන 50ක් මේ රටට බරලු. අර කිව්වා වගේ මේ රටේ තිබිච්ච ටයර් සංස්ථාව, වාණි සංස්ථාව, පෝර් සංස්ථාව මේ වගේ තුල්ලිරියේ එහෙම නැත්නම් වේයන්ගොඩ මේ ඇඳුම් නිෂ්පාදනය කරන දේශීය කර්මාන්ත සියලුම රටට බරක් කළ වාල දැම්මා. දැන් අද වරාය විදුලිය තෙල් ඇතුළු සියලුම රාජ්‍ය ආයතන මේ රටට බරක්ලු. මේ රටට බරක්ලු. ඒක විශාල මුදලක් මේ සේවකයන්ට අතිගාල ගෙවන්න යනවලු. වරායසේකට කජු කන්න ගොඩක් කියනවලු. අපි බැලුවා මේ සම්බන්ධව. මේ සම්බන්ධව අපි බැලුවම ගණන් එලා ගත්තම 100ට 1ක්වත් යන්නේ නැහැ. වැඩි මොන 100ට 1යිද සමටයි මේ සියලුම දේවල් වලට යන්නේ. මෙයාලා කියනවා අද ගුවන් යානා සමාගම පාඩු ලබනවලු. පාඩු ලබනවනේ නම් තමන්ගේ මස්සිනාලා තමන්ගේ පුතා බඳපියකගේ අම්මා තාත්තා තමන්ගේ අටපාස් මස්සින සිරන්තිගේ මස්සින දාලා මේවා
කෝටිකණන් සල්ලි වේදන් කළා. එතකොට එයාබස් ගනුදෙනුවේ විශාල මුදලක් දෙගුණයක් ගෙවල එයාබස් අරගෙන ඒකට අද ලීසින් වාරික වෙනකොට මේව පාඩු වෙන්නේ නැද්ද? එහෙම පාඩු වෙච්ච රට ගැන නෙමෙයි රනිල් හොයන්නේ. රනිල් හොයන්නේ මේ තුන් වේල කන්න බැරුව මන්දපෝෂණයෙන් ඉන්න මිනිහගෙන් තවත් බද්දක් අය කරන්න. තවත් බද්දක් අය කරන්න. රාජ්‍යායතන බරයි කියන අතරතුර මේ රටේ ස්වයන් රැකියා මේ රටේ කර්මාන්ත කඩාවටන්න බාණ්ඩ 305ක් මෙයා නවත්තනවා. බාණ්ඩ 305ක් නවත්තනවා. මහ බැංකු අධිපතිවරයගෙන අපි දන්නවා මේව නැවැත්තුවම අකමැත්තෙන් වුවත් මේව නවත්තන්න වෙලා තියෙනවා. මේව නැවැත්තුවම මේව කඩාවැටෙනවා කියලා අපි දන්නවා. මහ බැංකු අධිපතිතුමාගෙන් අහන්න ඕනේ මේව කඩාවැටිලා රැකියා නැති වෙලා ඉන්න මේ රටේ සහෝදර ජනතාවගේ දරුවන්ට කන්න දෙන්නේ මොනවද? තමුන් නාසලට වැටු හම්බෙනවා, රනිල් වික්‍රමසිංහලට වැටු හම්බෙනවා, ගෙවල් දරවල් තියෙනවා. තියෙනේවත් ජිනිත බා ගන්නවා, ඒවට වන්දි ගෙවනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙන්න ඉස්සෙල්ලා මොනවද කිව්වේ? මම පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණයක් తీනයි කිව්වා. පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණයක් తీනයි කිව්වා. 22 ගේනවා කිව්වා. 19 බලාත්මක කරනවායි කිව්වා. කොහොමද රනිල් වික්‍රමසිංහ එයා නෙවෙයිද අද ඉන්නේ? අපේ අර වෘෂ්ටි සමිති අධ්‍යක්ෂ ජනරාල් අපේ මිත්‍රයාටගෙන පොඩ්ඩක් ගිහලා මේ මතක් කරන්න කියලා කරුණාකරලා කියාපුවා. නැත්තම් අපි කියනවා සියතටයි සිරසටයි දැන් කොහොමද සියතයි සිරසයි මර්ධනය කරන්න හදන්නේ? මේ රනිල් වික්‍රමසිංහ කියාපුවා පෑයෙන් පෑට දාන්න, පෑයෙන් පෑට දාන්න. කොහොමත් එකයි, කොහොමත් රනිල් වික්‍රමසිංහලා මේ රටේ මාධ්‍ය වලට මේ රටේ වැඩ කරන පන්තියට මේ රටේ කම්කරු පන්තියට ඉඩක් දෙන්නේ නැහැ. ශිෂ්‍ය ව්‍යාපාර මර්ධනය කරනවා, ඇඟ බඳිනවා, නඩු දානවා, මාස 4ක් මේක නවත්තන් ඉන්න හදනවා. මිනිස්සුන්ට රුපියල් 10000ක් කියලා මේක මාස 4ක් විතර අල්ලගෙන ඉඳලා IMF ආධාර අරගෙන 17 වෙනි වතාවටත් මේ රට බංකොලොත් කරන්න හදනවා. මේ රට බංකොලොත් කරන්න හදනවා. ඒ අතරතුර 2016 මහින්ද සුලඟ හදාපු ඔය විමලලා ඔය ජීඑල්ලා ගොම්මන් පිල්ලලා දැන් මොකද්ද මේ හදන සුලඟ? මේක තවත් උඩර රැට්ටියක්. ඒ මහින්ද සුලඟ හදලා මේ රටේ ජනතාව බින්දුවට බස්සපු ඒ විමලලා මේකට වග කියන්න ඕනේ නැද්ද? අද ඇවිල්ලා ඒක වැරදි කියලා වෙන එකක් හදලා ආපහු රාජපක්ෂලාට බලය ආරම්භ දෙන්න නැත්නම් වෙනත් කණ්ඩායමකට බලය ආරම්භ දෙන්න බල හිතුවද මේ රටේ මිනිස්සු හැමදාම ඔබට රැටවෙනවා කියලා? බලට හැමදාම මේ රටේ මිනිස්සු රවට්ටන්න බෑ. බලයි වාචාල කතා කියලා, බලගේ වාචාල කතා කියලා මේ රටේ මිනිස්සු රවට්ටන්න බෑ. ඊට වඩා ලොකුයි බඩගින්න. අද මිනිස්සු කන කර ආභරණ ඔක්කොම බැංකුවේ තියලා තියෙනවා. අද බැංකුවේ තියලා තියෙනවා. අද ඒවා සින්න වෙලා, අද ඒවා ගන්න බෑ. අද ඒවා තිබුණත් පාවිච්චි කරන්නත් බෑ. අද පාවිච්චි කරත් ඒවත් ගලවගෙන යන තත්ත්වය ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම හමුදාවේ සමාජිකයන්ගෙන් පොලිසිය මහතුරුන්ගෙන් මේවා බේර ගන්න බෑ. දැනට මේ රටේ කීප වතාවක් අහුවෙලා තියෙනවා මේ හමුදාවේ සමාජිකයෝ අර පොලිසිය සමාජිකයෝ අර රනිල් වික්‍රමසිංහ අර ලිච්ඡවි සමාජිකයෝ විතර සාකච්ඡාවට අරින අය තමයි මේවා කඩාගන්නේ. අපි පොලිසියට හමුදාවට ත්‍රිවිධ හමුදාවට කියනවා ගෝල්පේස් අරගල කරවෝ, ගෝල්පේස් අරගල කරේ මේ රටේ ජීවන බර වැඩි හන්දා, මේ රටේ හොරකම් කරපුවා ගන්න, මේ රටේ සිස්ටම් චේන්ජ් එක කරන්න. උඹලා හමුදාවේ අය ගිහින් මේ මිනිස්සුන්ට ගහලා එලෙව්වා, පොලිසිය අය ගහලා එලෙව්වා. උඹලා අදත් පන්න පන්න යනවා. මේ මැදිස්ත්‍රාණ්ඩ කොච්චර පොලිසියෙන් එනවද? මෙතෙන්ට ඇවිල්ලා කී දෙනෙක් කතන කොට යන්න යනවද? උඹලගේ මේ වෙලාවට අරගල කරුව අහන පස්සට උඹලට නිරුත්තර වෙනවා. උඹලා හා ඒ මිනිස්සු ගන්නාම ඒ මිනිස්සු අහනවා ඇයි උඹලා මහ බැංකුව හොරකම් කරපු එක ගන්න නැත්තේ කියලා. පොලිස් කාර හිමින් බැහැලා යනවා. විලි රජ්ජයි අන්නේ ගෝල්පේ සරගල කරුව සටන් කරේ මේ රටේ ජීවන මිද පහල යලන්න. උඹලා ඒකට විරුද්ධ වුණා. ඒක උඹලගේ රස්සාව තමයි. හැබැයි රස්සාව උනත් කරන විදියක් තියෙනවා. උඹලා ඒකට විරුද්ධ වෙලා ඒ මිනිස්සු ලෙව්වා. අද උඹලට උඹලේ පවුල්ලට ඒකට මූණ දෙන්නලා තියෙනවා. අද ජේ ඒ අමාරු උඹලට දැනනවා. උඹලේ ඒ අමාරුවත් පිට කරන්නේ මේ රටේ සාමාන්‍ය මිනිසුන්ගේ රත්තරන් චේන් එකෙන්, මේ රටේ සාමාන්‍ය මිනිහගේ මුදලින්. එහෙම නැත්තම් හොරකම් කරන පොලිසිය හමුදාවද අහුවෙලා දිනන මොනවද ඒවට ගත්ත තීන්දුව తీරන මොනවද ඒවට ගත්තේ තියෙන්නේ? පොලිසිය හොරකම් කරන එක අහන්න දෙයක්ද? මෙරට පාලකයෝ හොරකම් කළා හොරකම් කළා හොරකම් කළා මේක හැමදාම කියන්න බෑ. සීනි හොලින් සුදුළු නොලින් මික් ගනුදුනි හොලින් දෙයනේ මහ බැංකුව කඩලා රනිල් වික්‍රමසිංහ උන්නේ
වැට මේව පේන්නේ නැද්ද දෙයියනේ මේවයි සල්ලි අරගත්තනම් IMF යන්න ඕනද මහත්තයෝ මොකද්ද මේ ඔයා කරන්නේ ඔයා මේ රටේ අහිංසක ජනතාව රාටනවා නේද සමහර අය රැවටිලා ඉන්නවා ඒකට අපිට කරන්න දෙයක් නැහැ බලාගෙන ඉන්නවා පිටරයක් 65යි මන්දපෝෂණේ ලෝකේ 6 වෙනි තැන බංගලි දේශේ ජනාධිපති කියනවා අපි ලංකාවේ තත්ත්වයට වැටෙන්නේ නැහැ කියලා අද ලෝක රටවල් උදාහරණ ගන්න අපි ඒක නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයෝ අපි වාට කියනවා සියතයි සිරසයි එහෙමත් නැත්නම් මේ රටේ වැඩ කරන පන්තියයි ශිෂ්‍ය ව්‍යාපාරයයි මර්ධනය කළා මේක ගොඩ ගන්න බෑ මහත්තයෝ ඔයාට වැරදිලා මේක ගොඩ ගන්න හොරකම් කරපු සල්ලි ටික අරගෙන ඔයා මහ බැංකු කඩාපු සල්ලි ටික ගෙනල්ලා මේක ගොඩ ගන්න මේක ගොඩ ගන්න මිනිස්සුත් එක්ක ඇත්ත සාකච්ඡාවකට එන්න එහෙම නැත්නම් ඔයාටත් පාඩමක් ඉගෙන ගන්න වෙනවා අනාගතයේදී ස්තුති